අද පස්වරු තුනට පමණ කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ප්‍රදේශයේ නිවාස 40-50 අතර සංඛ්‍යාවක් විනාශ වුණා. කුණු කන්දේ ඉහළ කොටසේ ඇතිවී තිබෙන ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යාන දෙකක් සහ ගිනි නිවන හමුදාව යොදා තිබෙනවා. අද දහවල් සිදුණු මේ අනතුරෙන් නීතරමුල්ල කුණු කන්දේ කොටසක් ගිලා බැස තිබෙනවා. ඔබට පේනවා ඇති මගේ දකුණු අත පැත්තෙන් පේනවා නීතරමුල්ල කුණු කන්ද තිබෙන සාමාන්‍ය ස්වරූපේ. මේ වෙනදා දක් ලැබෙන නීතරමුල්ල කුණු කන්ද එහි සාමාන්‍ය ස්වභාවයයි. නමුත් ඔබට පේනවා ඇති මගේ වම් අත පැත්තෙන් නීතරමුල්ල කුණු කන්දේ ගිලා බැසපු කොටස විශාල පදාසයක් පොළොව යටට ගිලා බැස ආකාරයක් තමයි දක්න ලැබෙන. විශේෂයෙන්ම ජනතා පාසන්නේ මේ ආශ්‍රිතව පවතින කුඹුරු ඉඩම් නිසා, කුඹුරු සහ වගුරු බිම් නිසා මේ ආකාරයට පොළොව පහළට ගිලා බැස තිබෙනවා. ඒ පහළට ගිලා බැසනවත් සමගම ඇතිවෙච්ච තෙරපුම නිසා තමයි මේ නිවාස පෙළට බලපෑම් එල්ලලා තියෙන්නේ. ඒ බලපෑම් නිසා තමයි මේ නිවාස පෙළ මේ ආකාරයෙන් කඩා වැටීමට ලක් වෙලා තිබෙන්නේ. රජු ගිලා යාළුවා කඩේට ගියා. කඩේට ගිහින් පවුලේ ළමයි දෙන ගේ ඇතුලේ. ඉතින් මේ දැන් යාළුවා විතරයි බේරුනි. ළමයි දෙන්න ගෑනි මේ ගේ ඇතුලේ. අන්ත කීයද ලගේ? තුනයි කාට කරවගේ තමයි වෙලා තියෙන්නේ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ මෙතන පුනා කියලා. රයිට් කියලා. මම හිතන්නේ මම අපේ පොඩි ගමනක් ගිහලා එන්ටි තමයි මේ ඔක්කොම ඇදගෙන ආවිල්ලා ඉවරයි. අතන දිනා සයිට් එකේ ඒකේට තමයි ඉන්නවා කියන්නේ. උළුවස්ස ගාවෙන් ඇතුලට පස්ස ඇවිල්ලා තියෙන්නේ. තුන් දෙනා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව ඇවිල්ලා මේ නිවාසවල යටවෙලා ඉන්නමයි විශ්වාස කරන ජනතාව බේරා ගැනීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දරනවා. නමුත් අපිට නිශ්චිතවම කියන්න බෑ මේ වෙනටත් මේ ස්ථානයේ පිරිසක් ඉන්නවද නැද්ද කියන කාරණේ. ඊට හේතුව තමයි තවමත් ජනතාව පවසන කරුණුමත් තමයි මේ ත්‍රිවිධ හමුදාව මේ වෙනටත් මෙතන මේ ගවේෂණ කටයුතු සිද්ධ කරන්නේ, මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඔබට දකින්නට පුළුවන් මේ මගේ වම් අත පැත්තෙන් තියෙන මේ විශාල නිවාස සියල්ලම මේ වෙනට අබලංගල එහෙම නැත්නම් කැඩි බිඳීම ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි කුණු කන්ද කඩා වැටුණත් එක්කම ඒ යටින් තියෙන පස් ස්තරයේ උඩට තෙරපෙලා ඒ ඔස්සේ මේ නිවාස සියල්ලම කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමහරු මේ ජනතාව පවසනවා මේ වෙන විටත් සමහර ජනතාව මේ නිවාස ඇතුළේ හිටපු ජනතාව දිව ගිහිල්ලා තමන්ගේ ජීවිත බේරගෙන තියෙන බව. නමුත් සමහරුන් පවසනවා එසේ දිව යාමට නොහැකි වූ පිරිසක් තවමත් මේ නිවාස තුළ ඇතුළත සිටියයි කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි මේ වෙනට ත්‍රිවිධ හමුදා විශේෂයෙන්ම මහත් කැපවීමෙන් ඔවුන්ගේ කාර්ය සිද්ධ කරනවා. Get all these people to කරලා පලයිට්ලි කියලා මෙහෙට ගත්තා. විපතට පත්වුවන්ට කඩිනමින් සහන සැලසීමට සහ පවතින තත්ත්වය පාලනය කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යංශයට, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ සුබසාධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිතුමා දැනුම් දී තිබෙනවා. ඇති වී තිබෙන ආපදා තත්ත්වය නැරඹීමට යමින් වළකින්නයි රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එය ප්‍රදේශීය ජනතාවට හිරිහැරයක් මෙන්ම ආපදා සහන කටයුතු වලට බාධාවක් වන බවයි රජය පවසන්නේ. ප්‍රදේශයට ජාතික පද්ධතියෙන් සැපයෙන විදුලිය විසන්ධි කර ඇති අතර විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය සැපයීමට ක්‍රියා කර තිබෙනවා. තුවාල ලැබූ 8 දිනක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මේ පිළිබඳව ආරංචි වෙච්ච අවස්ථාවේ නම් අගමැතිතුමා ජපානයේ සිට හැම අවස්ථාවකදීම මේ පිළිබඳව පසුබිම් කළා. ඒ සම්බන්ධව අවවාද උපදෙස් ඒ සියල්ල එතුමා ලබලා දෙනවා. විශේෂයෙන් අපේ අවධානය යොමු වෙන්නේ ජීවිත ටික බේරගන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම අපි ඒ වෙනුවෙන් කරනවා. ඇත්තටම හරිම කනගාටුදායක සිද්ධියක්. ඒ ගැන රජය වශයෙන් අපි කනගාටු වෙනවා. යුද හමුදා ප්‍රතිතුමත්, පොලිස් ප්‍රතිතුමත්, ඒ වගේම විශේෂ කාර්ය බලකායේ කොමඩාන්ට් ඇතුළු සෙවලුන් එනේ මෙහෙයුම් කටයුතු දැන්ටමත් ආරම්භ කළා. විශාල කැපවීමකින් මේ කටයුතු කරගෙන යනවා.